संबंध ඒ නැතත් අද එනකොට මම වීඩියෝ එක දාන්න නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ පන්තියට පැය එකමාරකට විතර කලින් ගිය සතියේ වීඩියෝ දෙක බලන්න. ඒක බලලා අද පන්තියට ආව නම් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. පන්තියේ හිටියා වගේම තමයි. හැදෙන්න සමහරු දන්නේම නැහැ ඔය කඩාපාත් වුණා වගේ එකපාරට වෙනවා. එහෙම හරියන්නේ නැහැ. හොඳේ කලින් වීඩියෝ එක බලලා ඉන්න පන්තියේ ඉන්න බැරි වුණා නම්. හරි? හරි පුතේ. එහෙනම් යටින් වාක්‍යයක් ලියාගමු පාඩ පෑනකින් ලියන්න. මෙහිදී මෙහිදී භාග සංඛ්‍යාව මෙහිදී භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවෙන් බෙදීම වෙනුවට පූර්ණ සංඛ්‍යාවෙන් බෙදීම වෙනුවට परस्परेण गुणकिरीम सिदुकल परस्परेण गुणकिरीम सिदुकल පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැක. හරි. දැන් ඔකෙම අනිත් පැත්ත ලියන්න. මොකද ඔකෙම අනිත් පැත්ත. දැන් මේ කතා කරේ භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමනේ. දැන් කතා කරන්නේ පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් බෙදීම. ලියන්න. පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් බෙදීම. पूर्ण संख्या भाग संख्या गुणगिरी मतृका उदाहरण तुना करांती मैं उदाहरण तुने मतने पूर्ण संख्या वेदन खागेंद भाग संख्या की हंगीन पुते मेहमाई अभी वेदगत संबंधी वेदगतर पाठ पटांगणी संख्या तवत्संख्या की परस्परे गुणकिरीम सिदुकल දැන් පහ බෙදන්න තියෙන්නේ හතෙන් දෙකකින්. හතෙන් දෙකකින් තමයි බෙදන්න තියෙන්නේ. එහෙනම් අපි බෙදීම වෙනුවට මොකක්ද කරන්න පුළුවන්ද? ගුණ කරන්න පුළුවන්. මොකකින්ද ගුණ කරන්න පුළුවන්? ඒ පරස්පරයෙන්. එහෙනම් බෙදන්න ඉන්න එක්කෙනාගේ හතෙන් දෙකකින් බෙදන්න ඉන්නේ. එයාගේ පරස්පරයෙන් ගුණ කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මම කියනවා පහ බෙදීම වෙනුවට ගුණ කිරීම හතෙන් දෙකේ පරස්පරය කවුද? දෙකෙන් හත. දෙකෙන් හත. ඔන්න ಗುಣ කිරීම දාගත්තට පස්සේ බලන්න කැපෙනා ඉන්නවද කියලා. දැන් පූර්ණ සංඛ්‍යාව කි භාග සංඛ්‍යාව කිනු ಗುಣ වෙන්නේ? කැපෙනවා නම් කැපෙන්නේ කොහොමද? පූර්ණ සංඛ්‍යාව හා භාග සංඛ්‍යාවේ හරය ගෙසතිය කියලා දුන්නා. 2 5 අතර පොදු සාධක නැහැනේ පුතේ කැපෙන්න. එහෙනම් කෙලින්ම ಗುಣ කරලා උත්තරේ දාන්න. මොකද ಗುಣ වෙන්නේ? 5 7 කියලා පුතේ 35යි. කීයෙන් 35ද? 2 න් 35යි. අන්න උත්තරේ විදිහට ආවෙ මොකද්ද අපිට? විෂම
භාගයක් විෂම භාගයක් උත්තර විදියට આવොත් අපි මොකක් කරලා තියන්න ඕනේද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ 35 ඇතුලේ දෙකෙන් දෙකේවා දෙකේ ගොඩවල් කීයක් තියෙනවද 34ට 17ක් තියෙනවනේ 17යි තව එකක් ඉතුරු වෙනවා 17යි දෙකෙන් එක ඕන් අවසාන උත්තරය යම් මේකට 12 බෙදෙන්න තියෙන්නේ 15න් 8 කියන භාග සංඛ්‍යාවෙන් පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් බෙදන්න තියෙන්නේ පුතේ මේ 12යි 15යි අතර පොදු සාධක ඉන්නවා කවුද පොදු සාධකය 3 කපනවද නෑ 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 බෙදීම තියාගෙන පොදු සාධක වලින් කපන්න බෑ මම ඒක කිව්වනේ දැන් චොට්ටකට කලින් එහෙනම් මොකද්ද මුලින්ම කරන්නේ සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම වෙනකොට එහි ඒ කියන්නේ මෙන්න මෙයාගේ පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැක කවුද සංඛ්‍යාව 12 බෙදන්න ඉන්නේ කාගෙන්ද 15න් 8ගෙන් අන්න එයාගේ පරස්පරයෙන් ගුණ කරන්න පුළුවන් එනම් ගුණ කරනවා 15න් 8ගේ පරස්පරය කවුද මුත්තේ 15න් 8ගේ පරස්පරය 8න් 15 ඕම් දෙයක් පේනවට මොකද්ද දැන් ගුණ කිරීමක් නේ තියෙන්නේ ගුණ කිරීමක් තියෙනකොට අපි දන්නවා මේ භාග සංඛ්‍යාවේ හරයක් පූර්ණ සංඛ්‍යාවත් අතර පොදු සාධක දිනවනම් ඒ පොදු සාධක වලින් කපන්න කපලා සරල කරගන්න පුළුවන් නේද බෙදලා සරල කරගන්න පුළුවන් කැපෙනවා මේ දෙන්න 12යි 8යි කොහොමද කැපෙන්නේ පොදු සාධකයක් ඉන්නවා 12යි 8යි අතරේ කවුද 4 කපමු 8ට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි එතකොට මෙතන 3 ඉතුරු වෙනවා මෙතන 2කින් 5 ඉතුරු වෙනවා දැන් මොකද්ද වෙන්නේ 3 වරක් 5 15යි ඊයෙන් 15යිද 2කින් 15යි පුතේ දෙකෙන් 15 කියන්නේ අපි දන්න 15 ඇතුළේ දෙකේ කොටවල් 7ක් තියෙනවා 7යි 2කින් 1 යම් තුන්වෙනි උදාහරණයට පුතේ තුන්වෙනි උදාහරණේ බලන්න තුන්වෙනි උදාහරණ දිහා 20 බෙදන්න තියෙන්නේ 4ෙන් 3ගෙන් 20 බෙදන්න තියෙන්නේ 4ෙන් 3ගෙන් දැන් ඔයාලට පැහැදිලිවම පේනවා සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම වෙනකොට එහි පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැක එහෙනම් මොකද්ද අපි කරන්නේ 20 බෙදීම වෙනකොට ගුණ කරනවා 4ෙන් 3ගේ පරස්පරයෙන් කවුද 4ෙන් 3ගේ පරස්පරය 3ෙන් 4 හරි 3ෙන් 4 දැන් කැපෙනවද මෙතෙන්දි කප දැන් ගොඩක් අය මෙතෙන්දි කපන්න යනවා 4යි 20යි කැපෙනවද නෑනේ දැන් මොකද්ද උනේ 20 වරක් 4 20 ඒවා 4 20 වරක් 4 ගියේ 80යි කීයෙන් 80යිද 3ෙන් 80යි 3ෙන් 80යි දැන් මොකක්ද අපි කරන්නේ අපි බලන්න ඕනේ 80 ඇතුලේ 3ේ ගොඩවල් කීයක් තියෙනවද කියලා 80 ඇතුලේ 3ේ ගොඩවල් කීයක් තියෙනවද කියලා කීයක් තියෙනවද බලන්න 80 ඇතුලේ 3ේ ගොඩවල් 3ට 8 වරක් 8ට 3 වරක් 2යි 2ක් ඉතුරුයි 20ට 6යි 26යි දොමරක් 26 ගැන 78යි තව දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් උත්තරය කීයද? 26යි 3ෙන් 2යි. දැන් අපිට මේ හැම ගානකම උත්තර විදිහට ආවේ මොනවද? මිශ්‍ර සංඛ්‍යා. නේද මිශ්‍ර සංඛ්‍යා නේ ඕනම් පූර්ණ සංඛ්‍යාවක් වුණත් උත්තරය විදිහට එන්න පුළුවන්. මම ඒ જાති ගානකුත් හදලා පෙන්නන්නම්කො. හරි? තව එක උදාහරණයක් කරමු. මේ තුන ලියා ගන්න. අරකට කළාම යටි වාක්‍යයක් දෙන්නම්. ඉක්මන් කරන්න.
ආ දෙවනි ගානේ පුංචි වැරද්දක් කළා හොඳේ පවණි දැකලා තියෙන මට මෙතන ලියවිලා නැහැ එක මෙතන 15 වෙනි තියන්නේ මේ මෙතන 15 වෙන්න ඕනේ හරි තුන් වරක් 15 වෙනකොට ගියන්නේ 45යි හොඳේ මම මෙතන 5 ලියලා තියෙන්නේ මේ එක මෙතෙන්දි අමතක කළා මං තුන් වරක් 15 45යි එතකොට එන්නේ දෙකෙන් 45 දෙකෙන් 45 කියන්නේ ගියේ 45 කියලා දෙකේකට වර 22ක් තියෙනවා 22යි දෙකෙන් එක එක හදා ගන්න හොඳේ මෙතන මට එක ලියන්න අමතක කරලා 15 5 කියලා ලියලා තියෙනවා ඒක හදා ගන්න පවණි නේද මතක් කරේ හොඳයි මම මයික් ටික ඔෆ් කරලා තිබ්බේ ඔයගොල්ලන්ගේ ගෙවල් වල ශබ්ද ඇහෙන නිසා මක් හරි ගැටලුවක් දැක්කොත් ඔයගොල්ලන්ට මම මයික් ඔන් කරලා තියන්නම් කතා කරන්න හැබැයි මේ අනවශ්‍ය විදියට ඔන් කරන්න එපා හොඳේ හරි පුතේ අර මම කියපු විදිය ගානකට යන්න මම කිය සමහර දැන් මේ හැම එකම අපිට මිශ්‍ර සංඛ්‍යාව උත්තර විදිය ගානවා සමහර විට පූර්ණ සංඛ්‍යාව යන්නත් පුළුවන් මෙන්න මේ වගේ දැන් මෙහෙම ආව 18ව බෙදන්න කියනවා ඔයාට 7න් 3ගේ 18ව බෙදන්න කියනවා 7න් 3ගේ එතකොට 18ව 7න් 3ගෙන් බෙදන්න කොහොම මොකක්ද අපි කරන්නේ 18 ලියනවා හැමම දෙදීම ගුණ කිරීමක් කරනවා 7න් 3ගේ පරස්පරය ගන්නවා නේ දෙදෙනු වලට පරස්පරයෙන් ගුණ කරන්න පුළුවන් නේ 7න් 3ගේ පරස්පරය කවුද 3න් 7 දැන් ඔයාලා පේනවා මෙතන ඉන්න කැපෙන දෙන්නේ කවුද කැපෙන දෙන්නා 3යි 18යි කීයද කැපෙන්නේ 3න් 3ට 3 වරක් 1යි 18ට 3 වරක් 6යි එතකොට 18 වෙනකොට 6 එනවා ගුණ කිරීම 3න් 7 වෙනකොට 1න් 7 එන්නේ ඇත්තටම යටින් එක ලියන එක තේරුමක් නැහැ නේ ඕනම පූර්ණ සංඛ්‍යාවක් යට ඉන්නවනේ එක කියන හරය. එහෙනම් එකෙන් 7 කියන්නේ 7නේ. පුතේ 6 වරක් හද තමයි අවසාන උත්තරේනේ 42. හරි? වාගේ පූර්ණ සංඛ්‍යාවක් උත්තරේ විදියට එන්නත් පුළුවන් ගැටලුවක් නේ. ඉක්පන් කරමු. යටින් ලියන්න පුතේ වාක්‍යයක්. මෙහිදීද බෙදීම වෙනුවට භාග සංඛ්‍යාවේ මෙහිදීද බෙදීම වෙනුවට භාග සංඛ්‍යාවේ පරස්පරයෙන් භාග සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැකිය. ගුණ කිරීම සිදු කළ හැකිය. දැන් ලියන මාත්‍රකාවක් භාග සංඛ්‍යාවකින්ම බෙදීම ලියන පොතේ භාග සංඛ්‍යාවකින්ම බෙදීම භාග සංඛ්‍යාවකින්ම බෙදීම හරි දැන් මෙතනදී ඉන්නේ 9න් 2 කියන භාග සංඛ්‍යාව බෙදන්න දිනවා 7න් 3 කියන භාග සංඛ්‍යාවෙන් මෙතන 12න් 5 16න් 15 භාග සංඛ්‍යාවකින්මයි බෙදන්න තියෙන්නේ. හිතට බලන්න. දැන් අර 9යි 3යි අතර පොදු සාධකයේ ඉන්නවා. කපන්න පුළුවන්ද? බෑ. ඇයි? බෙදීමක් තියාගෙන ඔය වැඩේ කරන්න බෑ.
එහෙනම් මතක තියාගන්න පළවෙනි පියවර බෙදීම ගුණකිරීමක් කරන්න ඕන. බෙදීම ගුණකිරීමක් කරන්න ඕනේ. පුතේ බෙදීම ගුණකිරීමක් කරනකොට දැන් දෙන්නගේම පරස්පරය ගන්න යනවද? නෑ. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම වෙනකොට එහි පරස්පරයෙන් ගුණකිරීම සිදු කළ හැකියි. එහෙනම් එහි පරස්පරය බෙදන්නේ හතෙන් තුන ගන්නේ මෙයාව. ඒක නිසා හතෙන් තුනගේ තමයි පරස්පරය ගන්න. වාචකයේ විතරයි පරස්පරය ගන්න. එහෙනම් මතක තියාගන්න නවයෙන් දෙකෙන්ම ලියනවා. එයාගේ පරස්පරයක් ගන්න යන්නේ නැහැ. බෙදීම වෙනුවට මොකක්ද කරන්නේ? හතෙන් තුනගේ පරස්පරය. කවුද පුතේ? තුනෙන් හත. එයත් එක ගුණ කරනවා. අන්න දැන් ඉන්නවා නම් කැපෙන්නේ නැහැ කපලා දාන්න. නෑනේ දැන් කැපෙන්නේ නැහැ. නේද? දැන් මේ 2යි 3යි කැපෙන්නේත් නැහැ. 9යි 7යි කැපෙන්නේත් නැහැ. එන්නව කැපෙන්නේ නැහැ. දැන් එහෙනම් ගුණ කරා. කොහොමද ගුණ වෙන්නේ? 2වරක් 4 14යි. 9වරක් 3 27යි. 27ෙන් 14යි. මේක වඩා සරල වීමක් වෙන්නේ නැහැ. යම් මේ ගානට. දැන් මේකේ ගොඩාක් අය දැකනවා ආ 12යි 15යි කැපෙනවනේ තුනෙන් දෙන්න අතර පොදුස. බෑ ඒව බෑ. නේද බෙදීමක් නේ තියෙන්නේ. මොකද්ද පළවෙනි පියවර? බෙදීම ගුණ කිරීමක් කරගන්න. එහෙනම් මෙතන 12න් 5 ලියුවා බෙදීම ගුණ කිරීමක් වෙනකොට 16න් 15 වගේ පරස්පරය ගන්න. කොහොමද 16න් 15 වගේ පරස්පරය ගන්නෙ? 15 ලියනවා යටින් 16 ලියනවා 15න් 16 කියලා ලියනවා. දැන් අන්න කැපෙනවා නම් කැපෙන අය කපන්න. කැපෙනවා කැපෙනවා වැඩේම කැපෙනවා නේද? 5යි 15යි අතර සාධක ඉන්න. 12යි 16යි අතර සාධක ඉන්න. කවුද 12යි 16 අතර ඉන්න සාධක? දෙක ඉන්න, හතර ඉන්න. කපන්නේ ලොකුම එක්කෙනාගෙන්. කවුද ලොකුම එක්කෙනා? හතර. 12ට 4 ඒවා 3යි. 16ට 4 ඒවා 4යි. කවුද 15යි 5යි අතර ඉන්න සාධකය? 5. 5ට 5 ඒවා 1යි, 15ට 5 ඒවා 3යි. ඔන්න දැන් ගාන වෙනස් වෙනවා. කොහොමද ගාන වෙනස් උනේ? මෙතන 3න් එක ගුණ කිරීම මෙතන 3න් 4. දැන් 1කරක් 4 4යි. 3වරක් 3 9යි. 9න් 4යි. හරිනේ. භාග සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින්ම බෙදීම කියලා ලියුවානේ. උදාහරණ දෙක ලියන්න. පිළිචි නෝට් එකක් දෙනවා එච්චර. අද දෙනවා ගණන් 30ක් ගෙදෙද්දි හදන්න. මම මේ ටික ඔයාලට ෆොටෝස් විදියට දාන්නම් group එකට. එතකොට හරි. හරි පුතේ යටින් ලියන්න. මෙහිදීද මෙහිදීද බෙදීම වෙනුවට මෙහිදීද බෙදීම වෙනුවට බෙදීම වෙනුවට පරස්පරයෙන් ගුණ කිරීම මෙහිදීද බෙදීම වෙනුවට පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැක. මේදීද බෙදීම වෙනුවට පරස්පරයෙන් ගුණ කිරීම සිදු කළ හැක. හරි. ඊළඟ රුලෙන් ලියන මාතෘකාව
භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම යනපතේ මාතෘකාව භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම මන් දාලා තියෙන උදාහරණ දෙකක් තියෙනවා භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම කියලා කියවපු දෙයක් හොදේ භාග සංඛ්‍යාවක් බෙදන්න තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවකින් මම උදාහරණ දෙකක් දාලා තියෙනවා හොඳට මතක තියාගන්න මේ වගේ ගණක් ආවොත් භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදන්න ආවොත් පළවෙනි පියවර තමයි එකතු කරන්න තිබුණත් බෙදන්න ගුණ කරන්න මොනවා කරන්න තිබුණත් පළවෙනි පියවර මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කර ගැනීම දැන් මෙතන තියෙන්නේ 2 3 4 නේ නේද එහෙනම් මොකද්ද ඔයගොල්ලෝ පළවෙනි පියවර විදිහට කරන්නේ දෙවර 3 6යි 6ට එකතු කරනවා කීයද 7 මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න ඕනේ 6යි 7යි කියන උදේ 13යි එහෙනම් 8න් 5 තාම බෙදීම හැමමයි තාම බෙදීම ගුණ කිරීමක් කරන්න ගියේ නෑ මොකද්ද අපි කරන්නේ මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න එක දෙවර 3 6යි 6යි 7යි 13යි එතකොට 2න් 13 දැන් 8න් 5 එහෙමම ලියනවා දැන් බෙදන්න තියෙන භාග සංඛ්‍යාවක් ඉන්නේ එහෙනම් මෙයාගේ විතරක් පරස්පරය ගන්නවා බෙදීම ගුණ කිරීමක් කළා එතකොට 2න් 13 මොකද වෙන්නේ 13න් 2 වෙනවා පැහැදිලි නේද මම කරපු දේවල් මුලින්ම කරේ මොකද්ද මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරා ඊට පස්සේ මොකද්ද කරේ සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම වෙනකොට එහි පරස්පරයෙන් ගුණ කිරීම කරන්න පුළුවන්නේ ुण හතර වරක් තුන 12න් දෙක එකක් ඉදිරිය හතර වරක් එක හතර එකයි 52යි 5න් 52යි ඔන්න අවසාන උත්තරේ මේ ගණන්ටත් යම් බලන්න 15න් 4 බෙදන්න තියෙන්නේ 7යි 3න් 1යි එහෙනම් පළවෙනි පියවර මොකද්ද මේකේ 15න් 4 ලියනවා හැමමම බෙදීමත් ලියන බෙදීම ගුණ කිරීමක් කරන්න යන්නේ නැහැ මොකද මිශ්‍ර සංඛ්‍යාවක් ඉන්න මට විෂම භාගයක් කරගන්න 3 වරක් 7 21යි 21 1යි 22යි එතකොට මෙයා 3න් 22 එනවා ुणकिरीपरस्परे හතරට දෙවරක් දෙකයි 22කට දෙවරක් කීයද 11යි 22කට දෙවරක් 11යි හරිනේ දැන් 5 ඉන්නවා 2 ඉන්නවා 11 ඉන්නවා 1 ඉන්නවා දෙවරක් එක දෙකයි පස්සරක් 11 55 55න් 2 තමයි අවසාන උත්තරේ කියලා ඉක්මන් කරා
හරි සර්. හරි පුතේ. යටින් ලියන්න මෙහෙම වාක්‍යයක්. මෙහිදී පළමුව මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කර. මෙහිදී පළමුව මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කර. මෙහිදී පළමුව මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කර පසුව බෙදීම වෙනුවට බෙදීම වෙනුවට පසුව බෙදීම වෙනුවට පරස්පරයෙන් ගුණ කිරීම සිදු කරයි. පරස්පරයෙන් ගුණ කිරීම සිදු කරයි. හරි බුදු. ඔන්න බලන්න දැන් මෙහෙම තිබුණා. ඔකෙත් මෙන්න මේ වගේ එකක් තිබුණා. මේ වගේ එකක්. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් බෙදන්න තියෙන්නේ භාග සංඛ්‍යාවකින්. නේද? දැන් අපි කලින් කතා කරේ භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදන්න තියෙනවානේ. මෙතන තියෙන මිශ්‍ර සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් බෙදන්න. ඉතින් මෙතනත් වැඩි දෙයක් නෑ. මොකද්ද කරන්න ඕනේ? මෙතන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්න. 3 වරක් 5 15. 15 එකයි ගියේ 16යි. එතකොට මෙතන ඉන්නේ කීයද? 3න් 16. බෙදීම 15න් 8. මුලින්ම මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරා. ඊට පස්සේ 3න් 16 එහෙමම ලියන්න. බෙදීම ගුණ කිරීමක් කරන 15න් 8 ගේ පරස්පරය ගන්නන්න කිය දෙන්නේ 8න් 15. පැහැදිලිනේ හැම තිස්සෙම බෙදන්නේ ඉන්න කාගෙන්ද ගුණ බෙදීම වෙනුවට පරස්පරයෙන් ගුණ කිරීම කරන්න පුළුවන්. මෙයාගේ දකුණු අත පැත්තේ ඉන්න එක්කෙනාගේ භාජකයේ එයාගේ තමයි පරස්පරය ගන්නවා. හරි? මිශ්‍ර සංඛ්‍යාව මේ පැත්තේ ඉන්න එකල එයාගේ පරස්පරය ගන්න එපා. මොකද මෙතන මිශ්‍ර සංඛ්‍යාව භාග සංඛ්‍යාවකින් බෙදන්න තියෙන්නේ. සංඛ්‍යාවත් තවත් සංඛ්‍යාවකින් බෙදීම වෙනුවට ඒ පරස්පරයෙන් ගුණ කළ හැකියි. මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරගන්න ඊට පස්සේ එහි පරස්පරය 15න් 8ගේ පරස්පරයෙන් තමයි ගුණ කරන්නේ. දැන් බලන්න කැපෙන අය කොහොමද කැපෙන්නේ? ඉන්නවා දෙපැත්තම කැපෙනවා. 3ට 3 වරක් 1යි 15ට 3 වරක් 5යි 8ට 8 වරක් 1යි 16ට 8 වරක් කීයද පුතේ? 2යි. එතකොට කොහොමද වාඩි වෙන්නේ? 1න් 2 ගුණ කිරීම 1න් 5. ඇත්තටම මේ 1 ව 2 ම ලියන්න ඕනේ නැහැ නේ. 2 වරක් 5 විතරයි ඉන්නේ. 2 වරක් 5 ගියේ 10යි. ඔච්චරයිනේ. ඔය උදාහරණයක් අගලලා ලියාගන්න. ඔකේ තියෙන්නේ අරකම මාරු කරලා මිශ්‍ර සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් බෙදනකොට වෙන විදිය. අද දිනව ගණන් 30ක් හදන්න ඕනේ. භාග පාඩම ඉවරයි අද. තව දින මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම විතරයි. ඒකත් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ භාග පාඩම ඉවරයි. ඊට පස්සේ අපි ඊළඟ පාඩම දශම මතක හිටියෝ ඊළඟ දශම පාඩම දීව දශම වලට අපි යම් ඊට පස්සේ ප්‍රතිශත අනුපාත ඒ පාඩම් ටික ඔක්කොම අපි ඔන්ලයින් කරමු. ස්කෝලේ ළමයි පුළුවන් තරම් සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා නැති අයවත් සම්බන්ධ කරන්න පුළුවන් තරම් ගන්න අය. මොකද අපි දන්නේ නැහැ කවද ස්කෝලේ පටන් ගනීද කියලා නේද? එන්න එන්න දැන් 31 රට අරිනවා කියලා තිබුණේ. ආයි එක 7 දක්වා දීර්ඝ කරා රට ඇරි බෝඩ් එක රට ඇරියත් ස්කෝලේ අරිනවා තව ටික කාලයක් යාවි. ඒක නිසා හොඳට මතක තියාගන්න පුතේ. ඕගොල්ලෝ පුළුවන් තරම් ඔන්ලයින් සම්බන්ධ වෙන්න බැරි අයවත් සම්බන්ධ කරන්න පුළුවන් තරම් මේ ස්කෝල් ළමයි අපේ ස්කෝල් ළමයි මෙතන ඉන්නවනේ ගොඩක්. ඒ අය පුළුවන් තරම් අනිත් අය සම්බන්ධ කරන්න. මොකද වෙන විකල්පයක් නැහැ ඕගොල්ලන්ට. නිකම්ම අවුරුද්ද ගෙවිලා යනවා. මාස ගාණක් දැන් ගෙදර හිටියා. ඒ අපේ පන්ති ආපු ළමයි ප්‍රාණි ළමයින්ව සම්බන්ධ කරන්න හොඳම ක්‍රමය තමයි ඉතින් මේක දැන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. හරි ඇත්තරම ගත්තොත් කඩේකටවත් යන්න විදිහක් නැහැ නේ. මාකර එකක්වත් ගන්න විදිහක් නැහැ. ඒ තරමටම ඉර වෙලා ඉන්නේ. ඒ කොහොම හරි අපි පුළුවන් විදිහට මේ පාඩම් ටික කරමු. ඕගොල්ලෝ හරියට වැඩ ටික කරන්න.
හරි ලියන පාඩමේ අන්තිම මාතෘකාව මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින්ම බෙදීම මිශ්‍ර සංඛ්‍යාවකින්ම බෙදීම මෙතන තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාම දෙකක්. මේ පැහැදිලිව පේනවනේ මිශ්‍ර සංඛ්‍යාම දෙකක් තමයි තියෙන්නේ. අදලා බලමු මේ ගණන් ටික මුකුත් නැහැ පළවෙනි පියවර මිශ්‍ර සංඛ්‍යා දෙකම විෂම භාග කරා මිශ්‍ර සංඛ්‍යා දෙන්නම මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරා ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා 9 වරක් 4 36යි 36යි 4යි ගියේ 40යි 9න් 40 එන්නේ එදීම ඔව් 15 වරක් දෙක 30යි 30යි 2යි 32යි එතකොට මෙතන එන්නේ 15න් 32 ඔන්න පළවෙනි පියවර හරි. මම මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කළා. දෙවෙනි පියවර තමයි ඔව් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම වෙනකොට ඒ පරස්පරයෙන් ගුණ කිරීම කරන්න පුළුවන් නේ. එහෙනම් 9න් 40 එහෙම්ම ලිව්වා. බෙදීම ගුණ කිරීම කරා 32න් 15 දැම්මා. ඊළඟ පියවර කැපෙනා ඉන්නවා නම් කපන්න. කොහොමද කපන්නේ? හරයන් හාලවයන් පොදු සාධක වලින් අහු වෙන ලොකුම පොදු සාධකෙන් කපන්න. 9යි 15යි 3ෙන් කැපෙනවා 3 වරක් 3යි 3 වරක් 5යි 32යි 40යි 8ෙන් කැපෙනවා 8 වරක් 4යි 8 වරක් 5යි දැන් මොකද්ද වෙන්නේ ඔව් 3ෙන් 5 ගුණ කිරීම 4ෙන් 5 උතේ 5 වරක් 5 25යි 3 වරක් 4 12යි 12ෙන් 25 තමයි එන්නේ අපි දන්න 12ෙන් 25 කියන්නේ 25 ඇතුලේ 12 ඒවා දෙකක් තියෙනවා තව 12ෙන් එකක් ඉතුරු වෙනවා 2යි 12ෙන් 1 හරිනේ අපි යන් ඊළඟ ගන්න 3යි 4න් එක බෙදන්න දින්නේ 5යි 6න් එකකින් මොකක්ද අපි කරන්නේ 4 වරක් 3 12යි 12යි 1යි 13යි එතකොට එන්නේ 7යි 13 බෙදීම 6 වරක් 5 30යි 30යි 1යි 31යි ඊය දෙන්නේ 6න් 31 හරි දැන් මොකක්ද කරන්නේ අන්න 4න් 13 එහෙම්මම ලියනවා බෙදීම ගුණ කිරීමක් වෙනකොට මෙතන මොකක්ද වෙන්නේ පුතේ 31න් 6 වෙනවා හරයල වැය මාරු වෙනවානේ පරස්පරයෙන් ගුණ කරන්නේ දැන් කැපෙන අය මේ දෙන්න විතරයි කැපෙන්නේ කොහොමද කැපෙන්නේ දෙවරක් 1යි දෙවරක් 3යි 4ට දෙවරක් සරි දෙවරක් 2යි 4ට දෙවරක් 2යි 6ට දෙවරක් 3යි දෙකෙන් කැපෙන්නේ මේ දෙන්න දැන් ගුණ කරමු 13 වරක් 3 3 වරක් 3 9යි 3 වරක් 1 3යි 39යි 2 වරක් 31 ඊයද 62යි 62න් 39 හරිනේ ඉක්ම කරමු සමහර අවසාන උත්තරේ පූර්ණ සංඛ්‍යාවක් වෙන විදියට තියෙන්නත් පුළුවන් හරි සර් හරි ඔන්න එහෙනම් ඕගොල්ලන්ගේ භාග පාඩම් දෙකම අපි කරා හොඳේ භාග ගුණ කිරීම භාග බෙදීම් දෙක පාඩම් දෙකම කතා කරලා දෙන්නේ ඕගලන්ට භාග ගුණ කිරීම පාඩමේ අපි ගණන් හදුවනේ කොට මම ගුණ කිරීම පාඩමේ ගණන් කි ඕන්නේ දැන් කලවම් කරගන්න
भाग बेदी मैं क्या मैं आधा करा पुकोटा से मां गणन तिहाब दाग एक गणन तिहा बहुत ही ज़्यादा रहेड मां मोगलां का दावी अनिवार्य हम उत्साह करान नोने हम उत्साह ने करान नोने ना ये सत्य दीप समार गणन हो ये वाला मतलब देने निवान दूं ने इधर एक निशा बुते एक गणन टीका हादला मटा पटोस घर दान है भाई खोला पहाड़ का है कहाँ दरा दान निपाय हम लोग मटा අද වල ගිලවත් බලන්න විදියක් නෑ හොඳේ චුට්ටියට හදන්න හැබැයි පැහැදිලිව ෆොටෝස් ගන්න ගන්නකොට එළිය තියෙන තැනක කැමරාව ඇල කරලා ගන්න එපා එතකොට බලන්න බෑ හරි කැමරාව කොළේට උඩින් හරියට අල්ල ෆොටෝස් ගන්න ගන්නකොට ගන්නේ ඒ විදියට හදන්න එහෙනම් ඔන්න අපි භාග පාඩමක් පුතේ සම්පූර්ණයෙන් ඉවර කරා භාග 1 2 කොටස් 2 ම ඉවර කරා ලබන සතිය අපි අලුත් පාඩමකට යම් මතක ඇතුවා අපේ ස්කෝලේ ළමයින් සම්බන්ධ කරන්න මට හිතෙනේ නේතරා ගේ නම්බර් එක ගෲප් එකෙන් අයින් වෙනවනේ යා ලෙෆ්ට් එක නෝ හොඳේ අනිත් අපට මතක් කරන්න මේ නේතරට අයියා ගෲප් එකෙන් අයින් වෙලා මං හිතන්නේ නැහැ නේද? ඒ වගේ අය පුළුවන් තරම් සම්බන්ධ වෙන ගෲප් එකකට නැවත නැවත සම්බන්ධ වෙලා පාඩම් ටික හරියට කරගන්න පුතේ මේක තමයි ඔයගොල්ලන්ට දෙන එකම විසඳුම. එහෙනම් සියලු දෙනාටම අපි ලබන සතිය වැඩි කාලයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා හොඳේ. සුබ සතියක්. ආයුබෝවන්. 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 ආයුබෝවන්.